අර ළමයි 11 දෙනෙක් පැහැරගත්ත නඩුව යනවා. ඒ නඩුව කරන නීතිඥවරයාට ගෙදරට මල් වඩන් ඉවෙනවා. හරිද? මේ නඩුව නවත්තන්න කියලා තර්ජනාත්මක කෝල් එනවා. විශාල ප්‍රශ්න කොටක ඒ නීතිඥවරු ඉන්නේ. මොකද දැන් වෙනකොට අධිචෝදනා බාර දීලා තර දරුවන් 11 දෙනාගේ මර කප්පම් ගැනීම සඳහා වුණව පැහැරගත් එකට මේ වෙනකොට 3-4 දිනක්ම කෙලින්ම නිදහස් වෙලා තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට නොයෙකුත් කට්ටිය අපීල් කරනවා මේ දේශපාලන පළ ගැනීම කියලා. කල්පනා දැන් පහුගිය කාලෙම කියාගෙන ආවේ මේ අල්ලපු ළමයි 11 දෙනාම කොටි කියලා. මේ උසාවියෙම ඔප්පු කරලා පෙන්නුවා මේ ළමයි කොටි නෙවෙයි සාමාන්‍ය පවුල් වලින් සාමාන්‍ය අම්මලා තාත්තලාගේ හොඳට ඉගෙනගත්තු ළමයි 11 දෙනෙක් කියලා. ඒතර මේ වෙනකොට මේ නඩුව අනිවාර්යෙන් යට යනවා. දැන් මේ තියෙන තත්ත්වය හැටියට අවසානයේ කිසිම වරදකරුවෙක් නැතුව මේ ළමයි පැහැරගත්තයි කියලා ළමයි 11 දෙනාත් නැති වෙන තත්ත්වෙට දැන් පත් වෙලා කියන්නේ ළමයි 11 දෙනෙක් එහෙම දෙයක් වෙලා නැති තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ මේ නඩුව යන විදිය හැටියට. මොකද මේක මෙහෙම මමතක වෙලා ආය දැන් අවුරුදු 11ක් මේ ළමයි නැති වෙලා. මම එන ගමනුත් මේක අම්මා කෙනෙක්ගේ වීඩියෝ එකක් බල බල ආවා. ඒ අම්මගේ මහත්තයා හමුදාවිට විරෝධාර රණවිරුවෙක්. එයාගේ පුතාවත් මේ කප්පම් ගන්න උත්සගෙන ගිහිල්ලා පැහැරගෙන ගිහලා දිනවා. අද වෙනකන් දන්නේ නැහැ ඒ ළමයා ජීවත් වෙනවද එහෙම නැත්නම් ඝාතනය කළාද කියලා. මේක කමක් නැහැ කියලා සාධාරණීකරණය කරේ මේ වර්තමාන රජය විසින්. දැන් මේ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ තමයි රාජපක්ෂ රෙජිමේ තියෙන ක්‍රමවේදය. පස් දෙනෙක් ඉදිරිපත් වෙලා තිනවා පවුලෙන් විතරක් මේ සැරේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලන. බැසිල් රාජපක්ෂගේ ජාතික ලැයිස්තුවේ නම තිබ්බේ නැති උනාට කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. එයාගේ ගෝලයේ ජාතික ලැයිස්තුවර දාලි ඉවර වෙලා මේ 3-2 ගන්න මෙච්චර දඟලන්නේ 3-2 අරගෙන 19 වෙනි සංශෝධනය වෙනස් කරයින් පස්සේ පුළුවන් නේ දිත්තපුර වැසියන්ට නැවතත් දේශපාලනය කරන්න. ඒතර එයා කැමති නැහැ එයාගේ පුරවැසිකම නැති කරගන්න මේ ඇමරිකාවේ තියෙන. ඒ නිසා එයා කරන්න හදන්නේ 3-2 අරගෙන ඉවර වෙලා බැසිල් රාජපක්ෂ නැවත මේ රටේ ඇමති කෙනෙක් කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔය ඇවිදින්න හැම බැරි හින්දා තව අවුරුද්දක් විතර යනකම් එතුමා ඔහොම ඉඳලා ඊළඟට බැසිල් රාජපක්ෂ ආගමැති වෙන තරම මේ දඟලන දඟලිල්ල